ඒ ගායනයත් එක්ක මේ නොහැරි ඉන්න බැරි වුණා. කපාරට ප්‍රදීප් කෝච් ප්‍රදීප් හැරුණා. ඊට පස්සේ මමත් හැරෙනවා කියලා හිතේ. ඊට පස්සේ මම ওই ගායනය අහගෙන ඉඳලා මට ඇත්තටම හැරෙන්න අමතක වෙලා හිටි. මම ටක් ගාලා හැරුණා ඉවර වෙන්න කලින්. ඊට පස්සේ ඔයත් ලස්සනයි ගායනයත් ලස්සනයි. දුව කොහේ ඉඳලා දාවේ? මම දාවේ නුවර ඉඳලා. ආ දුවගේ වයස? මට වයස අවුරුදු 12යි. දුව පාසල් යන්නේ කොහටද? මගේ පාසල මහමාය බාලිකා විද්‍යාලය. ආ හරිම සතුටුයි දුවේ. ඔයා සංගීතය හදාරනවද? දැනට බාත් කණ්ඩ විභාග මධ්‍යම විභාගය වෙනකන් කරලා තියෙනවා. ආ හරිම සතුටුයි. ඉතින් දුව සංගීතය හදාරනවා කියලා ඇත්තටම ගායනය කරද්දිම අපිට දැනුණා. ඔයාට ඒ හැකියාව, ඒ කියන්නේ ඔයා ගායන පුරුදු පුහුණු වීම කරනවා කියන එක දැනුණා. ඉතින් දුවට මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා මගේ ටීම් එකට. මොකද දුවට එතකොට සිංහල ගීත, හින්දි ගීත ගායනා කරන්න පුළුවන්. තවත් දුවට තවත් භාෂාවල් වලින් ගීත ගායනා කරන්න පුළුවන්ද? පුළුවන්. මොන භාෂාවල් වලින්? ඒ කියන්නේ මම ගොඩක්ම කියන්නේ සිංහලයි හින්දි. ආ මම වගේ. ඉතින් මම දුවට බොහොම ආදරෙන් ආරාධනා කරනවා. ඇයි ඔය දෙන නිශ්ශබ්ද? ඉතින් දුවට මං හරිම ආදරයෙන් ආරාධනා කරනවා මගේ ටීම් එකට එන්න කියලා. මම හැරුණේ ඇයි දන්නවද? කෝචුරේෂ වගේම ඔයාගේ හඬට මමත් ආස නිසා. හරිම ලස්සන හුරුබූටි හඬක්. ඉතින් ඒ හුරුබූටි හඬට හැරුණාම ඉන්නෙත් හුරුබූටි දුවෙක්. ඉතින් හරිම ලස්සනයි. ඔයාගේ රූපෙට ගැළපෙන විදියටම කටහනක් තියෙනවා. ඒ වගේම කතා කරන කටහනත් හරිම ස්වීට්. ඔයාගේ ගායනෙන් තේරෙනවා ඔයා සංගීතය හදාරනවා කියලා ඩිප්ලෝමා කරනවා කිව්වනේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාට තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් තව තවත් ශෛලීන් තියෙනවා කරන්න. දැන් මේ සිංහලයි හින්දි, ඒ වගේම බටහිර ආරයට තියෙන ගීත, ඒ වගේම පර්ෆෝම් කරන්න කැමතිද? ඔව් කැමති. කැමති. එහෙනම් මම පර්ෆෝම් කරන්න ඔයාට උගන්වන්නද? එනවද මල් ළඟට? එනවද මල් ළඟට? ඉතින් ඔයාට මම ඔන්න ආරාධනා කරනවා ආසාවෙන්. මොකද මට ඔයා වගේ කටහඬක් ඕනේ. ඔයාගේ කටහඬට මම ගොඩක් කැමති නිසා තමයි මම බස කරේ. රයිට්. ගලනා සීත ජලේ. ජලේ. ඔයාගේ වොයිස් එක ඇත්තටම පුතේ හරිම සිසිලසක් දෙන, හරි ස්මූත් ස්වීට් වොයිස් එකක් තියෙන්නේ. මම ඇත්තටම ටර්න් වෙන්න කලින් හිතුවේ මීට වඩා තව චූටි දුවෙක් කියලා. නමුත් ඒ තරමටම ලස්සනයි වගේ වොයිස් එක පුතා. ඔය වොයිස් එක ගොඩාක් දුර ගෙනියන්න පුළුවන් වොයිස් එකක් කියලා මට තේරෙනවා. තව ගොඩාක් දේවල් ඔයාට ඕන ස්ටයිල් එකක් මට කියලා දෙන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඔයත් ඒක විශ්වාස කරනවා ඇති කියලා මං හිතනවා. පර්ෆෝම් කරන එක කොහොමත් කරන්න පුළුවන්. ඔයා ලස්සනට පර්ෆෝම් කරා. ඒක පහසුවෙන්ම අපිට කරගෙන යන්න පුළුවන්. මගේ ටීම් එකට performing arts. Yes, of course, of course. I do perform. I do perform. Right? So, එතකොට මගේ ටීම් එකට ආවොත් ඔයාගේ වොයිස් එකට ගොඩාක් වෙනස් දෙයක්. මේ කම්පිටිෂන් එකිනුත් එහාට දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයාගෙත් කැමැත්ත ඇතුව එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මගේ ටීම් එකට එන්න කියලා මම ආදරෙන් ඔයාට කියනවා පුතේ. පුතේ ඔයාගේ වොයිස් එක, ඔයාගේ සිංගිං ටැලන්ට් එක, ඔයා සිංදුව කියපු හැටි හරිම ලස්සනයි. කිසිම අඩුපාඩුවක් තිබුණ නෑ. පොඩි පොඩි දේවල් තියෙනවනේ, ඉතින් අපෙත් තියෙනවා ඒවා. හොඳද? ඉතින් එහෙම ඇරෙන්න ඔයා හරිම ලස්සනට කිව්වා. විශේෂත්වය තමයි ඕක ඉතින් හින්දි ගීතයක අනුවර්තනයක් සිංහල ගීතය. ඉතින් සිංහලෙන් කිව්වා කියලත් මෙලඩි එක ලේසි නෑ. ඒක ලේසි නැති සින්දුවක්. ඉතින් එහෙම සින්දුවක් චූටි බබෙක් හරිම ලස්සනට කිව්වා කියන්නේ ඉතින් ඔයා ඉතාම හොඳ දක්ෂයෙක්, දක්ෂ ගායිකාවක් කියලා මං කියනවා. ඉතින් සුබ පැතුම ඔයාට.
මට කැමති කෙනෙක් විදහසේ ඉඳලා තෝරගන්න. මම තෝරගන්නවා කෝච්. කෝච්චුරේෂ. මම දැනගත්තා මම මම අයින් ඒ කියන්නේ හැරෙන්න කලින් කලින් හත ලස්සන සයක දෙන්න කලින් ආ ඉන්නේ මාට බෑකප් තියෙනවා පුතේ ඒක දැස් ගන්න බෑග් එකක් තියෙනවා දැන් තියෙනවා මම මේක කැමති Thank you, coach. Welcome. How are you? Oh, my God. How are you? Mama. Mama, I'm not going to do it. Hey, Mama, I'm not going to do it. I'm not going to do it. I'm not going to do it. Mama, request it. මගේ ටීම් එකේ මේ පර්ෆෝමන්ස් එකට ඔයත් කැමති නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ පර්ෆෝමන්ස් දිගටම බලන්න කැමති නම් අමතක නොකර The Voice Kids Sri Lanka YouTube channel එක මේ දැන්ම subscribe කරන්න.